විදේශිකයන් ඉන්න පැතිවලට ලාංකිකයන්ට යන්න තහනම් එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. ලබන බ්‍රහස්පතින්දා හෙවත් ජනවාරි 21 වෙනිදා සිට සංචාරකයන් සඳහා ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව විදේශ සංචාරකයන්ට වෙන් කරන ලද හෝටල් 50කට වැඩි සංඛ්‍යාවක් සමග ගනුදෙනු කිරීම හෙවත් ප්‍රවේශ වීම ප්‍රදේශවාසීන්ට සහ දේශීය සංචාරකයන්ට තහනම් කලාප බවට පත් කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනාවරණය කරනවා. මෙම සියලුම හෝටල් කොළඹින් පිටත ප්‍රදේශවල පිහිටා ඇති අතර ඒවා සිනමන්, ටාජ්, ජෙට්වින්, සිට්‍රස්, අමායා හා හෙරිටන්ස් යන හෝටල් ජාලවලට අයත් වන අතර ඉසීම සාප්පු සවාරි සඳහා ප්‍රසිද්ධ කේප් වැලිගම වැනි හෝටල් කිහිපයක්ද මෙලෙස දේශීය සංචාරකයන් සඳහා වසා දැමෙන හෝටල් අතර වෙනවා. මෙරටට නැවත සංචාරකයන් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගිය දාත් පැවති විශේෂ සාකච්ඡාවකදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි හිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ දේශීය හා විදේශීය සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැළැක්වීම සඳහා මෙලෙස හෝටල් වලට අදාළ විරල තීරයන් තහනම් ප්‍රදේශ බවට පත් කරමින් හෝටල් පරිසර වලට ප්‍රවේශ වීම සීමා කරන බවයි. විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් අදාළ හෝටල් වල රැඳී සිටින විදේශීය සංචාරකයන්ට සමීප නොවීම සඳහා හෝටල් වලට අයත් විරල මායිම් වල වැටවල් ඉඳිකිරීමටද අධිකාරිය විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ලබන ජනවාරි 21 වෙනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පළමු දින 14 මෙම හෝටල් තුල අනිවාර්යෙන් රැඳී සිටිය යුතුයි. පසුගිය ජනවාරි 15 වනදා විට හෝටල් 55ක් සංචාරකයන්ට සුදුසු පළමු මට්ටමේ හෝටල් ලෙස අධිකාරියේ ලියාපදිංචි කර ඇති අතර ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් අනතුරුව එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අධිකාරිය බලාපොරොත්තු වනවා. හොඳයි, ඉතින් කොහොම හරි ලබන 21 වෙනිදාගෙන් පසුව විදේශ සංචාරකයන් ආවාට පස්සේ ඔවුන් රැඳී සිටින හෝටල් ඒ වාගේ විරල තීරයන් හා ඔවුන් සංචාරය කරන ප්‍රදේශයන් ශ්‍රී ලාංකිකයන්ට තහනම් වන එක ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අපතේ කරන්නත් එපා. ස්තුතියි.